පිනතුනේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන ওই දේශනා කළ ධර්මත එන්ට ඒ දේ පුරුදු කරාන්ට බොහෝම කාලයක් වැඩ වීරි යොදලා උත්සාහවන්ත වෙලයි කටයුතු කාරණා කළේ. ඒ සාරාංශකේ කල්පලක්ෂය කියලා කියවපු දීර්ඝ කාලයක අධ්‍යක්ීම මත තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ උන්වහන්සේ කැටි කරපු ගොනු කරපු කාරණාවල අතරින් එක ගොන්නක් තියෙනවා අවබෝධයට හේතු වෙන නැත්නම් යමක් වැඩියෙන් ඉගෙන ගන්නට තේරුම් ගන්නට හේතු වෙන කාරණාවල් හැටියට. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පින්නතුනේ අපිට යමක් අලුතෙන් ඉගෙන ගන්නට කැමති යමක් දැන කියා ගන්නට කැමති අපේ දැනුම වැඩි කර ගන්නට කැමති නුවණ වැඩි කර ගන්නට කැමති. එතකොට සමහර අවස්ථා තියෙනවා ඔය කියන ඉලක්කය සම්පූර්ණ කරගන්නට ඔය කියන පරමාර්ථයට යන්න අපිට හැකිය වෙනවා වගේම සමහර අවස්ථා තියෙනවා ඒ කියන ඉලක්කයට යාගන්නට අපිට හැකියාවක් නොලැබී යන අවස්ථා පවා. එතකොට සාරාංශකේ කල්පලක්ෂයක් කියලා කියන දීර්ඝ කාලයක අධ්‍යක්ීම් එක්ක කතා බහ කරන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේම දේශනා කරන හැටියට අත්‍යවශ්‍යම කාරණා ටික විතරයි. එතකොට අපි අද මේ කතා බහ කරන්නට යන අවබෝධයට හේතු වෙන කාරණාවන් උනත් තථාගතයන් වහන්සේගේ පැත්තෙන් ඒ කෝණයෙන් අරගෙන බැලුවොත් උන්වහන්සේ දේශනා කරලා තියෙන කාරණා ටික තමයි අත්‍යවශ්‍යම කාරණා. අපේ ජීවිතෙත් පින්නතුනේ ඔය කියන කාරණාවන් වලින් එකක් හෝ කීපයක් අපි භාවිතා කරනවා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුයි. හැබැයි හතම නෙවෙයි වෙන්න පුළුවන්. කාරණා හතක් තියෙනවා. ඒ හතම නෙවෙයි වෙන්න පුළුවන්. ඒ කාරණා හත සමහර වෙලාවට අපි භාවිතා කරනවා වෙන්නත් පුළුවන් එක්තරා මට්ටමකින්. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන අනුපිළිවෙල ආකාරයට නොවෙන්නත් පුළුවන්. එතකොට අපි බලමු බුදුපියාණන් වහන්සේ කියලා දෙන අනුපිළිවෙල ආකාරය මොකක්ද කියලා. අපි සාමාන්‍ය ජීවිතයේ ගත කරනකොට සිහිය කියලා කියන අවධානය කොහොමද ඇති කරගන්නවාමයි. තථාගතයන් වහන්සේ වුණත් දේශනා කරන යමක් ඉගෙන කියා ගන්නට දැන කියා ගන්නට ඌමනාවෙන ප්‍රධානම පළවෙනිම කාරණේ තමයි අවධානය ඇති කර ගැනීම. අනිවාර්යෙන් මේ දෙක වැදගත් වෙනවාමයි. ඒක තමයි අංක එක. අවධානය තියෙන හින්දා බුදු පියාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අවධානය තියෙන හින්දා තමයාව කරුණු කාරණා හරි හැටියට තේරුම් ගන්නට බෙදා දක්වා අදහස් ඇති කර ගන්නට එයව පෙළඹෙන්නේ කියලා. ඔකට සම්පජානය කියලත් කියන ධම්මතා විනිශ්චය කියලත් කියනවා ධම්ම විජය කියලත් කියන. එතකොට අවධානයක් තියෙන හින්දා තමයි අපිට කරුණු කාරණාවල් ගැන වෙන වෙන හැටියට මෙනෙහි කරන්නට තේරුම් බේරුම් ඇති කරගන්නට අවස්ථාව හම්බ වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී පින්නතුනේ ඔය කියන අවස්ථා දෙක බොහෝ විට තියෙනවා. තව එකක් ඕන සමහර ඇත්තෙක්ට තියෙන්න පුළුවන්. ඊළඟ එක තමයි වීරිය. නැත්නම් උත්සාහය. අර මුලින්ම කාරණාව හඳුනාගත්ත හින්දා සිහිය හින්දා ධර්මතා විනිශ්චය කරන්න පටන් ගන්නවා. අපි මේ තියෙන කාරණා කොහොමද 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 කියලා පොඩ්ඩක් පිරික්සන්න බලනවා. ඊළඟට උත්සාහවන්ත වෙනවා ඒ දේ කරන්නට. ගොඩක් වෙලාවට සාමාන්‍ය ලෝකයාගේ යන ගමන ඔන්න ඔතනින් කෙලවරක් වෙනවා. උත්සාහ කරන ප්‍රමාණය ඔන්න ඔතනින් කෙලවරක් වෙනවා. පළවෙනියෙන්ම තියෙනවද කියලා හඳුනා ගන්නවා. ඊළඟට ඒ දේ ගැන විමර්ශනය කරනවා. විමර්ශනයකට මෙන්න මේ ටික තමයි කරන්න ඕනේ කියලා උත්සාහ කරනවා. ඔය කියන කාරණා තුන අස්සේ තමයි බොහෝ වෙලාවට ලෝකයාගේ අධ්‍යාපන මට්ටම නැතිනම් දැනුම වැඩි කර ගැනීමේ උත්සාහය සීමා සහිත වෙලා තියෙන්නේ.
තථාගතයන් වහන්සේ ඕක තව ටිකක් දුරට අරන් යනවා. ඒකේ සාර්ථක හේතුවක් තියෙන්න පුළුවන්. ඊළඟ කාරණේ හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න බිනතුනේ ප්‍රීතිය. අපිට දේශනා කරනවා අපි කරන යම් කිසි ඌ කටයුත්තක යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ලැබුණා නම්, යම් ප්‍රමාණයක අසසිල්ලක් ලැබුණා නම්, යම් ප්‍රමාණයක දැනුමක් ලැබුණා නම්, ඒ දේ ගැන සතුටු වෙන්න කියලා, ඒ දේ සන්තෝෂයෙන් බාර ගන්න කියලා. මේ කාරණාවේදී මෙන්න මේ ප්‍රමාණයෙන් මට අලුතෙන් දෙයක් දැනගන්නට ඉගෙන ගන්නට හැකියාවක් ලැබුණා කියලා තමන්ම දැනුවත් භාවයක් ඇති කර ගන්නට, වගේම ඒ තුලින් සන්තෝෂයක් ඇති කර ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ අපි කොච්චර කටයුතු කළත්, කොච්චර ජයග්‍රහණය කළත්, බොහෝමයක් අවස්ථාවලදී අපිට අමතක වෙන දෙයක් තමයි ඒ ජයග්‍රහණය සපුරන්ට, ඒ ජයග්‍රහණය සමරන්ට, ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න. නමුත් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි දෙයක් අවබෝධයක් ලබා ගන්න හැටියට කටයුතු කරනවා නම් අපි අපේ චිත්තසංතානවල ඇති කර ගන්නට ඕන වැදගත්ම වූ ඊළඟ ගුණාංගය තමයි ඒ ලබාපු ජයග්‍රහණය තුළින් සන්තෝෂ වෙන එක. ඊළඟට ඊළඟ කාරණේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පස්සද්ධිය, මෘදු සැහැල්ලු භාවය. මේක හරි විශේෂයි. ඇත්තටම සාමාන්‍ය ලෝකයා මේක එච්චරටම හිතන්නෙම නැතිම කාරණාවක් වගේ. සාමාන්‍ය ලෝකයාට යම් කිසි දෙයක් ඉගෙන කියා ගන්නට හම්බුණාට පස්සේ ඒ ඇතෝ හිතන පතන ස්වභාවය, වැඩ කටයුතු කරන ස්වභාවය තුල තියෙන්නේ තමන් ගාව දැන් මේ දේ තියෙනවා ආදී වශයෙන් තියෙන දැඩි බවක් වගේ දෙයක්. ඒ ඇතෝ දැඩි වෙන්න යනවා එක්තරා විදිහකට, උකට මාන්නේ කියලා කියනවා. ඒ වගේ දෙයකට යනවා කියන එක හැරෙන්න ලෝකයා මෘදු සැහැල්ලු වෙන්න, නිහතමානී වෙන්න හිතන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක්ට උමනාවක් තියෙනවා නම් දැනුමක් වර්ධනය කර ගන්නට, අවබෝධයකට යන්නට ඒ කෙනාට ඊළඟට ඇති කර ගන්න උණු ගුණය තමයි නිහතමානී භාවය, මෘදු සැහැල්ලු වෙන එක. තමන් ගාව මේ දේ තියෙනවා කියලා අර මහා ලොකු අදහසකට යන්න හොඳ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේ කියන්නේ. මේක එතකොට කායිකව ඇති කර ගන්න මුදු සහැල්ලු භාවයක් වෙන්නත් පුළුවන්, චෛතසිකව ඇති කර ගන්නා වූ මුදු සහැල්ලු භාවයක් වෙන්නත් පුළුවන්. මේ ගුණාංගයන් ටික අපි ගාව ඇති කරගත යුතුම වෙනවා. ඊළඟ එක තමයි සමාධිය. සමාධිය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ පිනතුනේ සාමාන්‍ය ජීවිතයට ගලපලා ගත්තොත් එහෙම අපිට කියලා දෙන කාරණේ තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට, සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට විවිධාකාර කාරණාවන් හි විවිධාකාර සිතුවිලිවල, විවිධාකාර සිද්ධීන්වල අපි নিমগ্ন වෙලා බොහෝ කාලයක් ගත කරනවා. ඒ කාරණාව, ඒ සිතන සිතුවිල්ල, ඒ දරණ අදහස, ඒ කල්පනා කරන දේ, ඒ හීනමවන දේ එක කැටි වෙච්ච මහා කෙලෙස් සමුදායක් තියෙන්න පුළුවන්. මහා පීඩාකාරී වෙන විදිහට, කරදර සහිත වෙන විදිහට මහා අවස්ථාවන් බොහෝ සමුදායක් තියෙන්න පුළුවන්. හැබැයි මේ මොන දේ තිබුණා වුණත් අපි ෘචි වෙලා තියෙනවා නම් එවන් වූ වටපිටාවල් මෙනෙහි කරන්නට, එවන් වූ වටපිටාවල් හිතින් හිතන්නට අපේ හිත තැම්පත් කරගෙන තියෙන්නේ මොකේද? එතකොට කෙලෙස් වලයි, කෙලෙස් එකතු වෙලා තියෙන දැනගයි. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන හිත තැම්පත් කරගැනීමේ මට්ටම තුළ බුදුපියාණන් වහන්සේ අපිට කියලා දෙන්න පිණිසනේ කෙලෙස් නැති ස්වභාවයක, කෙලෙස් නැති කාරණාවන් වල හිත තැම්පත් කරගන්න කියලා. අපිට මෙනෙහි කරන්නට දෙයක් එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ ඇත්තටම. හැබැයි මේ මෙනෙහි කරන දේ තුළ කෙලෙස් තියාගන්න එපා කියලා දේශනා කරන්නේ. ඒ මෙනෙහි කරන දේ තුළ තමන්ට සහ අනිත් අයට පීඩාකාරී වෙන විදිහේ කාරණාවල් හිත තියාගන්න එපා, හුව මෙනෙහි කරන්න එපා කියලා දෙන්නේ. ඉතින් සාර්ථකත්වයකට යන්නට නම්, යම් කිසි දෙයක් අලුතෙන් දැන කියා ගන්නට නම් අපි ඉගෙන ගන්න උන ප්‍රධානම දෙයක් තමයි අපේ හිත තැම්පත් කරගන්නේ මොන කාරණාවකද කියලා. හිතේ සමාධිය, හිතේ තැම්පත් භාවය අතිශයින්ම වැදගත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්නතුනේ අපි ඉගෙන ගන්නට ඕන
අපි අපේ හිත් තැන්පත් කරගන්නේ මොන කාරණාවකද කියලා. එදිනදා ජීවිතයක් ගත කරනකොට තරහ සිතුවිලි වල, ඉරිසියාවන්ත සිතුවිලි වල, අකමැති යමනාපකම් වල, ලෝභ සිතුවිලි වල ආදී වශයෙන් පැය ගණන් කල්පනා කර කර පරාමර්ශනය කර කර ඔහෙට මෙහෙට පෙරලි පෙරලි අපිට ඉන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය කියන නිවන් දකින සැනසීමකට යන අවබෝධයකට ඇතිවෙන අවබෝධයක් ලබලා දෙන මාර්ගයේ තියෙන පැත්තක් නෙමෙයි. එතකොට පින්නතුනි අපි අවබෝධයක් ලබන්නට නම් අලුතෙන් යමක් දැන ගියා ගන්නට නම් ඊළඟට අපි කරන්න ඕන දේ තමයි අපේ හිත තැම්පත් කර ගන්නට ඕන. අපේ හිත අදටත් අපි තැම්පත් කර ගන්නවාමයි, කවුරුත් ඒ දේ කරනවාමයි. හැබැයි ඒ කාරණාව තුළ ක්ලේශයක් තියෙනවද නැද්ද කියන එක දැකලා ඒ දෙයින් බැහැර වෙන්න ඉගෙන ගන්න ඕන. අවසානම කාරණේ තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මේ සෑම සියලු දෙයකින්ම කෙරෙහි සෑම සියලුම දෙයක් කෙරෙහිම ඇති කර ගන්නා වූ මධ්‍යස්ථ සහ මධ්‍යස්ථ මතධාරී අදහස. හැම දෙයක් කෙරෙහිම සමානාත්මකව දකින්න උත්සාහ කරන මධ්‍යස්ථ වූ සිතුවිල්ල. තැන්පත් භාවය කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන කාරණාවල් හත පින්නතුනේ අපි අපේ ජීවිතයට පුරුදු කරන්න ඕන හැටියටයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. යහපතකට යන්න ඕන නම් සාර්ථකත්වයකට යන්න ඕන නෝ. පළවෙනි එක තමයි අවධානය, දෙවෙනි එක තමයි අවධානයේ හින්දා ඇතිවෙන කරුණු කාරණා හොඳට විමර්ශනය කරන්න පුළුවන් බව. තුන්වෙනි එක තමයි වීරිය, ඊළඟ එක තමයි පස්සද්ධිය, මුදු සහැල්ලු භාවය. ඊළඟ එක තමයි හිතේ තැම්පත්කම, ඊළඟ එක තමයි උපේක්ෂාව. මෙන්න මේ කියන කාරණාවල් අපි ඇති කර ගන්න ඕන අපේ ජීවිතය තුළ. අපි අපේ ජීවිතය තුළ පුරුදු කරනවා නම් ওই කියන විදිහේ අවස්ථාවන් හෝ අංගයන් අපිට අපේ ජීවිතය තුළ තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට නිවන් සුවය කියන එක මේ ගත කරන ජීවිතය තුළදීම විඳදරා ගන්නට, තේරුම් බේරුම් ඇති කර ගන්නට අවස්ථාවක් හම්බ වෙයි. ඉතින් ඔන්න ওই කියන කාරණාවල් අපිට ගලපා ගන්නට අපිට අවස්ථාවක් තියෙනවා නම් පින්නතුනේ භවනා මාර්ගය තුළ දීපවා භවනාවේදී සිද්ධ වෙන්න තියෙන්නේ ඔය කියන කටයුතු ටිකම තමයි. භවනාවේදීත් අවධානය යොමු වෙන තැන අපි හඳුනාගෙන ඊට පස්සේ ඒ අවධානය යොමු වෙන තැනත් එක්ක යොමු වෙන දෙයත් එක්ක ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක තුළ තියෙන සංගතකයන් හොඳට තේරුම් බේරුම් ඇති කර ගන්න උත්සාහ කරගත්තාම වීරිය ඇති කරගත යුතු වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය ඇති කරගත යුතු වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රීතිය පස්සද්ධියකට පරිවර්තනය කරගත යුතු වෙනවා. ඊට පස්සේ හිත තැම්පත් කරගත යුතු වෙනවා. ඊට පස්සේ උපේක්ෂාවට පැමිණිය යුතු වෙනවා. මෙන්න මේ කියන ඔය ගමන ඇතරම කියනවා නම් මේක ඉරකට වගේ කියනවට වඩා ඔය ගමන රවුමක් වගේ ගමනක්. අපි එක වතාවක් සිහියෙන් පටන් අරගෙන ඔය ගමන සම්පූර්ණ කියලා උපේක්ෂාවට එනකොට ඒ උපේක්ෂාව හඳුනා ගන්නා වූ සිහිය අර මුලින් තිබිච්ච සිහියට වඩා බොහෝම ගැඹුරු සහ බරපතල සිහියක්. හේතුව පළවෙනි සිහියට ධර්මතාව විනිශ්චය කරන්නට කරුණු කාරණා තේරුම් ගන්නට තේරෙන්නේ නැහැ, වීරිය ඇති කර ගන්නට තේරෙන්නේ නැහැ, ප්‍රීතිය භුක්ති විඳින්නට තේරෙන්නේ නැහැ, මුදු සැහැල්ලු භාවය ඇති කර ගන්නට තේරෙන්නේ නැහැ, හිත තැම්පත් කර ගන්නට තේරෙන්නේ නැහැ, උපේක්ෂා සාගත වෙන්නට තේරෙන්නේ නැහැ. නමුත් මේ සම්පූර්ණ ගමන ගියාට පස්සේ ඇති වෙන්නා වූ සිහියට ඔය කියන ලක්ෂණ ඔක්කොම එකතු වෙලායි තියෙන්නේ. එයාගේ සිහිය අර මුල් සිහියට වඩා බොහෝම තියුණුයි, බොහෝම දියුණුයි. ඉතින් මේ වගේ වටපිටාවක නැත්නම් මේ වගේ ගමනක තමයි භවනා මාර්ගයේ තුලදී පවා අපිව ඇදීගෙන යන්නේ ඉදිරියට. ඉතින් ඔන්න ඔය කියන කාරණාවල් පින්නතුනේ ඔයාටගේ සාමාන්‍ය ජීවිතයට හෝ ගලපා ගන්නට පුළුවන් කමක් තියෙනවා නම් තම තම නැනපමණින් ඔයාටගේ ජීවිත තථාගතයන් වහන්සේ දේශනා කරන මේ දහමට අනුව ගලපාගෙන යනකොට අනිවාර්යයෙන්ම නිතැතිම්ම සාර්ථක භාවයකට සැනසීමකටම පත්විය යුතුමයි, ඒක පත් වෙනවාමයි.